මෙම පාන වර්ග පහ ආතරයිටිස් නිසා ඇතිවන වේදනාව සුව කරනවා. මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරන්න. කුඩා සීනුව ක්ලික් කිරීමෙන් අපි වීඩියෝ දාපු ගමන්ම ඔබට දැනගැනීමට පුළුවන්. ආතරයිටිස් කියන්නේ මිනිස් ශරීරයේ එක් සන්ධියක් හෝ කීපයක ඇතිවන ඉදිමිම් ස්වභාවයට. මේ රෝගය වයස් භේදයකින් තොරව ගැහැණු පිරිමි සෑම කෙනෙක්ටම ඇතිවන එකක්. රෝග ලක්ෂණ වන්නේ සන්ධි වේදනාව හා සන්ධි ක්‍රියාකාරීත්වයේ දුර්වල වීම වගේ දේවල්. මෙහිදී සන්ධියවට කුෂන් එකක් මෙන් ක්‍රියා කරන කාටිලේජ වලට හානි වීමක් සිදු වෙන නිසා තමයි සන්ධිවල වේදනාවක් හටගන්නේ. නමුත් මේ වේදනාවට සුවදෙන විශ්මිත පානයන් පහක් ගැන අද අපි ඔබව දැනුවත් කරන්නයි යන්නේ. ඔබ ලබා ගන්න ආහාර අතර ඇතැම් මෙලවණු හා පළතුරු මෙම ආතරයිටිස් රෝග තත්ත්වේ නිවාරණයට උපකාරී වෙනවා. ඔබ ආතරයිටිස් රෝගියෙක් නම් අපි මේ සඳහන් කරන බීම වර්ග ඔබේ සන්ධි වේදනාවට හොඳ ප්‍රතිකාරයක් වේවි. ගෝවා මල් හා කැරට් පානය. නැවුම් ගෝවා මල් කෝප භාගයක්, මධ්‍යම ප්‍රමාණයේ කැරට් අල 3ක්, මද ඉවත් කරන ලද ඇව ගෙඩියක්, ලෙමන් ගෙඩි භාගයක්. මේ සියල්ල හොඳින් බ්ලෙන්ඩර් කර ජූස් එකක් මෙන් සාදාගෙන පානය කිරීම ආතරයිටිස් රෝගය මැඩපවත්වා ගැනීම සඳහා උපකාරී වෙනවා. කැරට් අන්නාසි සැල්දිරි පානය. මධ්‍යම ප්‍රමාණයේ කැරට් අල 6ක්, අන්නාසි ග්‍රෑම් 30ක් සැල්දිරි එකට මිශ්‍ර කොට ජූස් එකක් මෙන් සාදාගෙන ඒට දෙහිඋෂ එක් කොට පානය කිරීමද ඉතා හොඳයි. බ්ලූබෙරි ගස් ලබු පානය. නැවුම් බ්ලූබෙරි කප් දෙකක් සමග හොඳින් නිදුණු ගස් ලබු යොදා ජූස් එකක් මෙන් සාදා පානය කිරීම ආතරයිටිස් රෝගයට තවත් පිළියමකි. චෙරි දෙලුම් පානය. නැවුම් චෙරි සමග හොඳින් පැසුණු දෙලුම් යොදා දෙහිඋෂ මිශ්‍ර කොට ජූස් සාදා පානය කරන්න. අමු අර්ථාපල් පානය. අමු අර්ථාපල් ගෙන එය සිහින් පෙති ආකාරයට කපා වතුර වීදුරුවකට බහා තබන්න. උදැසන අවදි වී හිස් බඩ එම වතුර පානය කිරීම මෙම රෝග තත්ත්වය මැඩපවත්වා ගැනීමට සුදුසුයි. පානයන්සි සකස් කර ශරීරයට එක්කර ගැනීමට අමතරව ආතරයිටිස් රෝගීන් මිදීම සඳහා අපි සඳහන් කරන එළවලු හා පළතුරු වෙන්වෙන් වශයෙන් ආහාරයට ගැනීම වඩා සුදුසුයි. කොළගෝවා, මල් ගෝවා, රතු අල, සුදුලූණු, කිරල, වියලි මිදි, ගස් ලබු, කැරට්, ඇපල්, පෙයස්, චෙරි, දෙලුම්. මේ ආකාරයේ ආහාර වර්ග ආතරයිටිස් රෝගය මගින් ඇති කරන වේදනාව මඩ පැවත්වා ගැනීමට ඔබට බෙහෙවින් උපකාරී වේවි.